පියුමිට කෙලවන්න ගිය ලාන්තිමට කෙලවුනේ සංජය මහත්තයාට ලැජ්ජයිනේ. පියුමිට කෙලවන්න ගිහලා සංජයට කෙලවුනේ අන්තිමට. මෙහෙමයි වැඩේ තියෙන්නේ. සමාජයේ මොන දේ ලැජ්ජ නැද්ද? ඔව් නෑ. සමාජ ලැජ්ජ නෑ. ලැජ්ජ නෑ. ඔව්. ඇත්ත කතා කරන්න බය වෙන දෙයක් නෑ. මම හිරේ ගියා. ඔව් ඇත්ත. පියුමි හංසමාලට කරපු අභූත චෝදනාව නිසා තමයි සංජය මහත්තයාට හිරේ යන්න උනේ. ඒ කියන්නේ පියුමි හංසමාලට කරපු දේෙන් සුභාදාමින් ඔයාට දඬුවම් දුන්නා. ඇඟම මුළු ඇඟම නිරුවත් කරනවා. ආ මුළු ඇඳුම් ඔක්කොම ගලවනවා. ඊට පස්සේ අපි පෙන්වන්න ඕනේ බුද මාර්ගයේ පෙන්වන්න ඕනේ මොනවා හරි අපි ඒකේ දහගෙන යනවාද කියන එක පෙන්වන්න ඕනේ. ඒකල ටෝච් එකක් ගහලා බලනවා. කුඩු විකුණලාද? කළු සල්ලි සුදු කරලාද කියලා එක්තරා කක්කුසි වලක් කෑ ගහනවා කියලා. එතකොට මේ කක්කුසි වල කියන්නේ සංජය මහත්තයාද? අපි කි නරකාදයට ගිහිල්ලා තියෙනවද? නෑ. ඒක අර කතා පොතේ බලලා තියෙනවද? ඒ වෙසක් පොයට තිබ්බනේ මේ යමපල්ලගේ යම ගුහා ආවිචාර කඩේට. දැන් පිටරටක පියුමි හංසමාලි බිස්නස් කරා නම් එයාට අයන් ලේඩි කියලා කියනවලු. මේ කොයිදින්ද පංගර කක්කුස්සි වල කෑ ගහනවලු. මම කුඩු බිස්නස් කරනවා. මම මේ එතනෝල් බිස්නස් කරනවා. ඒක කිව්වේ නෑනේ. ඒකනේ. මට දන්නෙත් නෑ වෙන්නේ නා. ඒකලු හිතුවේ මේ සංජේ මහවත්ත කියන එක කොහේ හරි ගිහිල්ලා බෝල ටිකක් එකතු කරලා චේන් හදලා. ගොඩ ගොඩක් අය කියනවා දැන් පියුමි හංසමාලගේ කේස් එක ඔතනින් ඉවරයි. පියුමි හංසමාලි නිදහස් වෙලා දැන්. ආයි යන්නේ නැහැ. මොකද සංජය මහවත්තත් ඇතුළට ගිහිල්ලා බය වුණා. ඒ නිසා දැන් සංජය මහවත්ත එළියට ඇවිල්ලා අයි කතා කරන්න එකක් නැහැ පියුමි හංසමාලගේ. දවස් 3ක් එක සීට් එකේ මම මෙහෙම ඉන්නවා. මැද්ද තව එක්කෙනෙක් ඉන්නවා. මට එහා පැත්තේ තමයි හිප්නිකා වැඩ වෙලා හිටියා. මොකක් කරේ? ඒ කියන්නේ ඒ කාලේ පියුමිට මැසේජ් එහෙම කරලා දිනවද? අනේ නැහැ. එහෙම Facebook එකක් දෙකක් නෑ නම්බර් එක දන්නේ නෑ නම්බර් එක දැනගත්තම මැසේජ් කරන්න තිඩ තියෙනවා ඉතින් අවුරුදු දෙකක් ආයෙ කෙනෙක්ට යනවා කෙනෙක්ට යන්න වෙනවා අම්මාට ඒ දෙකට නම්ම තමයි මම ඔළුවට තියාගත්තේ ඉතින් පහුවෙන් දොදේ නැකිලා බලනකොට ටොයිලට් මුළු ප්‍රදේශයම උතුරලා ගිහිල්ලා මල්ලි අර ඔක්කොම උඩ පා වෙනවා හප්පටස් අවස්ථාව දෙනවා ඒ කියන්නේ නැවතත් සංජය මහවත් ආයි කිසිම දවසක පියුමි පස්සෙන් පන්නන්නේ නෑ ඒක එතනින් ඉවරයි චැප්ටර් ක්ලෝස්. මම නේ ඒගොල්ලෝ වැරද්දක් කළා තියෙනවා. වැරද්දක් කළා තියෙනම් දඬුවම ලැබෙන්නේ. මේගොල්ලන්ගේ මේ නඩු වාර්තා රස පරීක්ෂණ වාර්තා අභේදාන හරක් ජීවිතේ හරකුන්ට දාණය දෙන්න මාළුන්ට දාණය දෙනවා වගේ ඒක ඉතිවෙම කරන්නත් බය වුණා මට. මේගොල්ලෝ විපක්ෂ නායකතුමා දෙවෙනි දවසේ තමයි යන්නේ. ඔන්න ඔතනින් තමයි බල්ලා මල්ලෙන් එළියට පයින්නේ. සංජය කියන්නේ සමග ජන බලවේගයේ ඉත්තේක්. සජිත් ප්‍රේමදාසගේ ඉත්තේක්. සංජය මහවත්ත ඇතුළට ගියේකට පියුමියා සතුටුනානේ. නැත්නම් පියුමියා සමහරවිට මහේම සතුටුනා. ඕ. ඊට පස්සේ සංජය මහවත්තට අපහමුල දවසේම පියුමියා සමහරවිට අහුවෙනවා මේ තව ප්‍රශ්නෙකට. අර මම දැක්කා. කොහොමද කොකේන් ව්‍යාපාරිකයෙක් ළඟ පියුමියා සමහරවිට වාහනේ. මොකද කියන්නේ BMW එක සම්බන්ධව? මම හිරේ ඇතුලේ තියෙන වගේ ෆිල්ම් එකක් බැලුවා. ආ හිරේ ඇතුලේ ෆිල්ම් එකක් බැලුවද? ඔව්. කොහොමද බැලුවේ? ඔව්. ඇයි? අපි රට වෙනින් කතා කරලා අපිත් එක්ක කවුරුත් නැහැ. එහෙම මොකුත් හිතුන්නේ නැහැනේ. නෑ එහෙම හිතෙනවනේ මල්ලි. වෙන කෙනෙක්ට සංජය මහවත්ත යූස් වුණ නිසා තමයි සංජය මහවත්ත නිකන් හිරේ පරිප්පු කෑවේ. විමර්ශනයක් යනවනේ මල්ලි. බලන්න. නෑ මල්ලි. පියුම ගෙන්නන්නට දවසක්. පියුම එන්නේ නැහනේ. පියුමි කට ආන්නේ ගැපීමිට මං හිතන්නේ ලයිව් එකක් වත් එනවා ලයිව් එකක් ආවේ නැහැ බෑ ආ ඔව් අර පියුමිගේ අනුගාමිකයෝ ටික නම් බලන්න සෑහෙන ආහ් අනේ ප්‍රයිවට් ජෙට් එකකුත් ගන්නවලු තාම කවුද කියන්නේ පියුමියන් සමහරවිට ඒක කියන්නේ හරි මොකද කියන්නේ ඒකට අඩුවක් දානවද Santa Show The People's YouTuber. අයිබෝන් ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්නේ ලේසියෙන්ම මුදල් හම්බ කරන්න පුළුවන් ඇප් එකක් ගැන ඒ තමයි 1xbet ඇප් එක. ඉතින් ඔයගොල්ලන්ට ක්‍රිකට්, ටෙනිස්, වොලිබෝල් වගේ ක්‍රීඩාවල ලකුණු අනුමාන කරන්න පුළුවන් නම් මේ ඇප් එකෙන් ඔයගොල්ලන්ට සල්ලි හොයන්න පුළුවන් ලේසියෙන්ම. මොන ටීම් එකද දිනන්නේ මොන ටීම් එකද පරදින්නේ ඒ වගේ මේ ටීම් කොච්චර ස්කෝ කරනවද කියලා මේ ඇප් එක හරහා ගිහිල්ලා bet එකක් දාන්න. ඒ වගේම මේකේ තියෙන ක්‍රිස්ටල්, අන්ඩන් ඕවර්, ෆ්ලෑෂ් වගේ ගේම් ප්ලේ කරලා ඔයගොල්ලන්ට පුළුවන් සල්ලි හොයන්න. ඉතින් මේකට ඔයගොල්ලන්ට පුංචි දෙයක් කරන් තියෙන Google ගිහින් 1xbet ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙද්දී ප්‍රොමෝ කෝඩ් එකක් කියලා නෝ. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක පහල පළවෙනි කමෙන්ට් එකේ තියෙන කෝඩ් එක ටයිප් කරන්න. මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලට රුපියල් 66000ක් දක්වා කෑගෙ දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඇප් එක හරහා iPhone, laptop, ඒ වගේම අලුතෙන් ආපු Nexon EV Prime XM කියන කාර් එකක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ මේකෙන් win කරන සල්ලි iPay, UPay, සම්පත් විශ්ව වගේ ගිණුම් හරහා එවෙලෙම ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් පරක්කු නොවි අදම 1xbet දාගෙන සල්ලි හොයන්න පටන් ගන්න. ආයුබෝවන්. ඉතින් අද කතා කරන්න යන්නේ මගෙන් රටට සංවිධානයේ සභාපති, ඒ වගේම සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත සමග. ආයුබෝවන්. අයිබන් මල්ලි. හරි. දැන් ගොඩ කාලෙකින් ට්‍රිප් එකක් ගියා කියලා ආරංචියක් ආවා. රටම දන්න ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා කියලා. ට්‍රිප් එකක් ගියා මල්ලි. ඔව්. තාමත්ම පික්නික් එකක් වගේ නෙමෙයි ඒක. පික්නික් එකක් වගේ නෙමෙයි. නෑ වගේ නෙමෙයි කියලා කිව්වේ. ඔව්. මේ මම හිතන්නේ ජීවිතේට ගන්න පුළුවන් ලොකු දේවල් ටිකක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීකම් යා යුතුම ගමනක්. ඒ ගමන යා යුතුයි.
ඒක මම තරේ විශ්වාස කරන මොන ක්‍රමයකින් හරි ඒ ගමන මට පෙන්නුවා. අන්තිමට යන්න වුණා. ඒකෙන් ලැබපු පන්නරේ අත්දැකීම ඇත්තටම මේ රටට කියන්න ඕනේ. මේ රටට පැහැදිලිවම කිවිය යුතු දේවල් ගොඩාක් තියෙනවා මේ කතාව ඇතුලේ. ඉතින් මම හිතන්නේ බොහොම ස්තුතියි ඔයා නැවත වතාවක් මේ අවස්ථාව ලබා දුන්නට. කලින් වතාවෙත් පණිවිඩය ගොඩාක් හොඳට ගියා. මේ වතාවෙත් ඒ තව ලොකු දේවල් ටිකක් තියෙනවා කතා කරන්න අපි. අපි ඊළඟ පණිවිඩේ දෙන්න හම්බ වුණ දවසේ තමයි හරියටම හරි එදා දවසේ වත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න සූදානම් වෙලා මට අන්තිම කෝල් එක ගත්තේ අන්තිම කෝල් එක වාඩ ගත්තේ අතරංගුරපත් වීමට කලින් ත්‍රස්ස විමර්ශනයේ තුලදී අවසන් කෝල් එක මම ඔයාලට තමයි ගත්තේ. ඒක මගේ කට උත්තරේ පව සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ දුරකථන අංකයට අමුතුමක් ලබා ගැනීම සඳහා අවසර ලබා දුන්නා කියන එක මගේ කට උත්තරේ තියෙනවා. හරි. මුල්ම ප්‍රශ්නේ පියුමි හංසමාලට කරපු අභූත චෝදනාව නිසා තමයි සංජය මහත්තයට හිරේ යන්න උනේ. ඒ කියන්නේ පියුමි හංසමාලට කරපු දේෙන් සබහාදාමින් ඔයාලට දඬුවම් දුන්නා. හරිනේ? මල්ලී පියුම් නෙමෙයි මාව දැම්මේ ඇත්තටම හිරේට දැම්මේ මහේස්ත්‍රාත්තුමානි ගලවලි කරන්නේ මගේ. ඒ පියුම් හංසමාලට කරපු චෝදනාව වලට නෙමෙයි මේ ඇත්තටම. ඒ පියුම් නෙමෙයි දැම්මේ. පියුම් දාන්න කිසිම විදිහක් නැහැ. ස්වභාව ධර්මෙන් දඬුවම් දීලා. ඉතින් දන්නේ නැහැ ස්වභාව ධර්මෙන් තමයි අහන්නේ. දැන් එතකොට අපි දැක්කා පියුම් හංසමාලි නීති විරෝධී වත්කම් විමර්ශනයකට යනවා. ගිහිල්ලා කියනවා කුඩු විකුණලාද කළු සල්ලි සුදු කරලාද කියලා එක්තරා කක්කුසි වලක් කෑ ගහනවා කියලා. එතකොට මේ කක්කුසි වල කියන්නේ සංජය මහත්තයද? දැන් මල්ලි මේක ඇත්තටම යන්නේ දැන් නඩු කටයුත්තක්. ඉතින් අපි ගරු අධිකරණයට මේක බාර දෙන්න ඕනේ. නඩුවක් සම්බන්ධයෙන් පවතින නීති රාමුව තුළ තමයි අපි කතා කළ යුත්තේ. විමර්ශනය වලට බාධාවක් ඇති නොවන ආකාරයට අපි කතා කරන්න ඕනේ. මම හිතන්නේ ඉතාමත්ම සාර්ථක අන්දමට යන විමර්ශනයක් මේක. විමර්ශනය ගැන සතුටුදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ විමර්ශන ඉදිරියට යයි කියලා. ඉතින් අපි ඒක විමර්ශනයට බාර දෙමු. අවශ්‍ය කෙනෙක්ට ඕනේ නම් අපිට ගන්න පුළුවන් අධිකරණයේ ඒ නඩුවේ අංකය අපි කලින් තමයි ප්‍රකාශ කළා මතකයි. නඩුව මේ වෙලාවේ මොන තත්ත්වයේද තියෙන්නේ කියන එක ඒ නඩු පිටපත හරහා ලබා ගැනීමට තියෙනවා. සහ මේ වන විට මටත් යම්කිසි වාරණයක් තියෙනවා ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය වලට අවහිර නොවන ආකාරයට තමයි අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒ නීතියට ගරු කරලා අපි ඒක ගොඩක් නීති රෙගුලාසි දාලා තමයි අප දුන්නේ නේද? ඔව් මටත් දැඩි අපකොන්දේසි මත තමයි අප දුන්නේ. අපකොන්දේසියක් තියෙනවා ඒ ආකාරයේ ප්‍රකාශනිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් කරන්න එපා කියන එක තමයි ගරු මහේස්ත්‍රාත්තුමා අධිකරණයෙන් ලබා දුන්නේ. හිරුනිකා ප්‍රේමචන්ද්‍රයි සංජය මහවත්තයි රිමාන්ඩ් වෙන්නේ එකම දවසේ. සිරගත වෙන්නේ එකම දවසේ. ඉතින් මම දැක්ක පියුමි එහෙම ස්ටේටස් එකක් දාලා තියෙනවා. ඔව් එකම දවසේ තමයි මේ හිරුනිකයි මායි නඩුවලට යන්නේ එකට. ගිහිල්ලා මේ හම්බුණාද එකට? එකට හම්බුණා කියන්නේ ඉතින් එක සීට් එකේ වාඩි වෙලා ඉන්නේ. අධිකරණයේ ඇතුළට ගිහිල්ලා දවස් 3ක් එක සීට් එකේ එක බංකු පෙළේ වාඩි වෙලා හිටියත්. මොකද හිරුනිකාගේ නඩුව තියෙන දවසට මටත් නඩුවක් තියෙනවා කොටුව මහේස්ත්‍රාත් කොටුව උසාවිය. එතකොට මම මෙහෙම ඉන්නවා මැද්ද තව එක්කෙනෙක් ඉන්නවා මට එහා පැත්තේ තමයි හිරුනිකා වාඩි වෙලා හිටියේ අන්තිම නඩු දවසේදී. මම හිතන්නේ ඒ නඩුවට තමයි ඒ ඇරෙස්ට් වීම සිද්ධ වුනේ. ඒ තීන්දුව දුන්නේ ඒ නඩුවට. පියුමි නම් හරි සන්තෝෂෙන් හිටියේ දවස්වල. ඇතුළේ ඉන්න ගම්ම ස්වභාව ධර්මයෙන් කර්මයේ පරිසම් දුන්නලු. තව සංජය බොකවත් එළිය ඇතුළට ගියාට පස්සේ හරි සතුටින් ලුහිටියේ. ඊට පස්සේ හිරුනිකා ආවා. හරි මමද? ඔව්. මමද සතුටින් හිටියේ? නෑ එයා. පියුමියන් සමේ ස්ටේටස් තියෙන දවස්වල. හොඳයි මට සතුටුයි. සතුටින් ඉන්නවා නම් මං නිසා කවුරු හරි නේද? එක්කෙනෙක් හරි සතුටින් ඉන්නවා නම් ඉතින් අපි සතුටු වෙන්නේ. ඔව්. ඒ වගේම මේ මොකක් හරි ඒ කියන්නේ ඒ කාලේ පියුමිට මැසේජ් එහෙම කරලා දිනවද? අනේ නෑ. එහෙම Facebook එකක් අපිට දෙනවද? නෑ නම්බර් එක දන්නේ නෑ. නම්බර් එක දැනගත්තම මැසේජ් කරන්න තිබ්බ තියෙනවා ඉතින්. කරේ නෑ. දැන් සංජී මහවත්ත කියන්නේ සමාජ සිවිල් ක්‍රියාකාරකයෙක්. ඉතින් එයා කට කාලා තියෙන මිනිස්සු වෙනුවෙන් ඔයිට කල්නොත් රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඔව් මැගසින් බන්ධනාගාරගත වුණා එක දවසකට. ඔව් මේ පාර තමයි හැබැයි ලෝන් ජර්නි එක ගියේ. දවස් 7ක් කියන්නේ ටිකක් ජීවිතේ වෙනසක් වෙච්ච දවස් 7ක්. කොහොමද දැනුනේ මොන වගේද ඇතුලේ? අපි කින නරකාදයට ගිහිල්ලා තියෙනවද? නෑ. ඒක අර කතා පොතේ බලලා තියෙනවද? ඒ වෙසක් පොයට තිබ්බනේ මේ යමපල්ලගේ යම ගුහා ආවිජන කාමේ ටික අන්න හොල්මන් මන්දිරේ. නෝ හොල්මන් මන්දිරේ දැන් මට මේ පොසොන් එකට බතා ගන්න බැරි වුණා. හැබැයි නියම හොල්මන් මන්දිරේ අවිචි මහා නරකාදී මම බලාගත්තේ හිරගෙදර ඇතුලේ. ඔව්. ඉතින් මිහි පිට ඉන්න මිනිස්සෙක් හීනකින්වත් යන්න හිතන්න හොඳ නැති තැනක් තමයි මේ සිරගෙදර. එහෙම නැත්නම් බන්ධනාගාරය කියලා කියන්නේ. ඉතින්
ඒකෙදි වෙච්ච කතා මල්ලි ඉවත් එක ප්‍රෝග්‍රෑම් එකක් කළදී මට කියන්න පුළුවන් මේ දවස් දෙකක් ඉඳලා කතා ටික කියන්න පුළුවන්. අත්‍යවශ්‍යම ඇයි සිදිය යුතු කතා කිහිපයක් මම ඔයාලට කියන්නම්. බන්ධනාගාරයේ ඇතුල් වෙන මොහොතේදීම අපිට දැනෙනවා මේ අවීචි මහ නරකාදීර තමයි ඇතුල් වෙන්නේ කියලා. බන්ධනාගාරයේ දොරෙන් ඇතුළට එනකොටම මේ සැලකිල්ල අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඇතුළට ආව ගමන් අපිව කුඩු කරනවා. එතන තියෙන ඉන්ට්‍රස් වීම සඳහා, ඇතුළත් වීම සඳහා අපි කුඩුවකට ගන්නවා. එතකොටත් අපේ මාංචු හතේ තියෙන්නේ. මාංචු ගලවලා කුඩුවට ඇතුල් කරනවා. කුඩුවට ඇතුල් කරලා අපිව ලියාපදිංචි කිරීම සනාථ කළාට පස්සේ අපිව චෙක් කිරීම සඳහා යනවා. චෙක් කිරීමට ගියාට පස්සේ මල්ලි මුළු ඇඟම නිරුවත් කරනවා. ආ මුළු ඇඳුම් ඔක්කොම ගලවනවා. ඊට පස්සේ අපි පෙන්වන්න ඕනේ බුද මාර්ගයේ පෙන්වන්න ඕනේ මොනවා හරි අපි ඒකේ දහගෙන යනවාද කියන එක පෙන්වන්න ඕනේ. ඒගොල්ලෝ ටෝච් එකක් ගහලා බලනවා. ඔක තමයි යථාර්ථය මං හිතන්නේ ඇතුළට ගිය කව. කෙනෙක් ඉන්නවා නම් ඒක දන්නවා. හැමෝටම පොදුයි. කාටත් පොදුයි. යන කාටත් පොදුයි. ඒ විදිහට ගහලා ඒ ටෝච් එක ගහලා චෙක් කරනවා. ඊට පස්සේ ආපහු බන්ධනාගාරය ඇතුළට යනවා. ඒ දෙවෙනි දොරෙන් ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ තමයි ලියාපදිංචි කිරීම, වාර්ඩ් වලට දැමීම, වෛද්‍යවරයා හමු වීම කියන මේ අංක අංශ තුන මේ ක්‍රියාපටිපාටි සිද්ධ වෙන්නේ. ඉතින් මේ සියලුම පටිපාටි සිද්ධ වෙන්න පැය 4ක් 5ක් පමණ කාලයක් ගත වෙනවා. මේ වෛද්‍යවරයා චෙක් කරනවා. ඊට පස්සේ හරි ලස්සන දෙයක් වෙනවා. ෆොටෝ එකක් ගන්නවා. සිරකරුවාට සිරකරු අංකයක් ලබා දෙනවා. මගේ අංක 55.94. බෝඩ් එක මෙහෙම තියාගෙන මේ 55.94 කියන එක අහලා මගේ ඡායාරූපය චිත්‍රපටිය දැකලා තියෙනවා. ඒක තමයි. ඉතින් චිත්‍රපටිය සැබෑ වුණා. මේ ඊට පස්සේ තමයි ඇතුළට යන්නේ. ඇතුළට ගිහිල්ලා අපිව මුලින්ම පළවෙනි දවසේ රඳවා තියෙන වාට්ටුව තමයි ඇස්කොට් වාට්ටුව කියන්නේ. ඒකට ඇස්කොට් වාට්ටුවට අපි හිටියේකට එදා දවසේදී 120ක් පමණ දෙන ඇතුළු වුණා. ඉතින් මුල් යනකොටම 40ක් විතර හිටියේ. අපි හිතුවා ලොකු වේන තරම් අඩුපාඩුවකුත් නැහැ. හැබැයි රහේ දේරුනේ මල්ලි හවස් වෙනකොට. රෑ 8-9 වෙනකොට එනවා. කවුද එන්නේ? සිරකරුවන් නොයෙක් ප්‍රදේශ වලින් අරගෙන එන අය මේකට ගාල් කරනවා. එතකොට මේ වාට්ටුවේ ඉන්න පුළුවන් 40ක් නම් එදා දවසේ ඉන්න 120ක්. එතකොට එදා දවසේ සැමන් පැක් කිරීමක් සිද්ධ කරනවා. සැමන් පැක් කිරීම කියන්නේ මොකක්ද? සැමන් පැක් කිරීම කියන්නේ අපේ ඔළුව තියනවනම් අපේ දෙපැත්තේ ඉන්න දෙන්නගේ කකුල් දෙක තමයි අපි අපේ පැත්තට විරුද්ධ පැත්තෙන් තමයි ඒගොල්ලෝ නිදාගන්නේ. එතකොට මෙහෙම ඔළුව තියාගෙන ඉන්නවනම් එහා පැත්තේ මේ දකුණට ඔළුව ඇලින් කළොත් එහෙම දකුණට පැත්තේ කෙනාගේ කකුල වදිනවා. වම් පැත්තේ ඔළුව ඇලින් කළොත් එහෙම වම් පැත්තේ කෙනාගේ ඔළුව වදිනවා. සහ මෙහෙම උඩු බෙලි අතර නිදාගන්න හැකියාවක් නැහැ. හැරවිලා තමයි නිදාගන්න වෙන්නේ. ඒ ඉරියව්වෙන් රෑ 9ට නිදාගත්තා නම් මල්ලි 5:30 වෙනකන් ඒ ඉරියව්වෙන් තමයි ඉන්න තියෙන්නේ. එතකොට වැසිකිළියට යාමේ හැකියාවක් නැහැ. වැසිකිළියට ගියොත් බැරි වෙලාවත් ආපහු වෙනකොට ඒ තැන අහිමි. එහෙමනම් රෑලියුනකම අපි නැගිටලා තමයි ඉන්නේ. එතනින් එහාට ඒක ඒ ඕ එක අපව හදන්න එතනින් නිදා ගන්න දෙන්න ඉදිරිපත් වෙන්න කවුරුත් නැහැ බන්ධනාගාරයේ. අනිත් එක මේ පොට්ට මෙට්ට පැදුරු මුකුත් නැහැ. පොළව තියෙනවා. ඔලු පොට්ට මුකුත් නැහැ. හැබැයි අපිට තුන්වෙනි දවස් වෙනකොට පොට්ට අපිට ලැබුණා. නිදාගන්න මේ හැකියාව තිබ්බා. මම පළවෙනි දවසේ යනකොට කලිසම් දෙකක් අරන් ගියා. එතකොට අර තිබ්බේ ඉතුරු වෙලා තිබ්බේ කලිසම දෙකට නමලා තමයි මම ඔළුවට තියාගත්තේ. ඉතින් පහුවෙන් දොදේ නැගිටලා බලනකොට ටොයිලට් මුළු ප්‍රදේශයේම උතුරලා ගිහිල්ලා මල්ලි අර ඔක්කොම උඩ පා වෙනවා. හප්පටසේ. ඉතින් එලියට් ටික ටොයිලට් පැත්ත ඔක්කොම උතුරලා ගිහිල්ලා ඉස්සරහ සම්පූර්ණ ගලිය උතුරනවා. ඒ මේ සිර එක පාවිච්චි කරන ටොයිලට් මේ. නෑ පාවිච්චි කරන ටොයිලට් උතුරනවා. පාවිච්චි කරනකොට ගලි තියෙන්නේ මල්ලි ඒ හරියම තමයි ගලි ටික තියෙන්නේ. ටොයිලට් උතුරන උදේ පාන්දර අපි නැගිටලා එළියට ගිහිල්ලා බලනකොට ඉතින් ඒ වගේ සෝචනීය තත්ත්වයක්. ඒක මේ වහින්නෙත් නැතුව උතුරන්නේ? වහින්න ඕනේ නෑ. ඉතින් ඔයා හිතන්නේ සම්පූර්ණ 3000කට ආසන්න ප්‍රමාණයක් මේ වැලිකඩ බන්ධනාගාරය තුල තියෙනවා. කොටස් තුනකින් තියෙනවා. වැලිකඩ බන්ධනාගාරය, CRP බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය. එතකොට මම හිතේ බන්ධනාගාරය තුල රඳවා තියන්නේ සැක කටයුතු. ඒ කියන්නේ අධිකරණයෙන් දඩුවම් ලැබපු බන්ධනාගාර රැඳවියන් නෙමෙයි. සැකකරුවන්. එතකොට නොයෙකුත් ආකාරයේ වැරදි සඳහා සැක කරන පුද්ගලයන් තමයි රඳවා තියෙන්නේ. කසල කළමනාකරණය සම්බන්ධයෙන් යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් අපි දැක්කා. මගේ ඇහෙන් දැක්පු දේවල් මෙවුවා. ඒ වගේම තමයි ගඳ නැද්ද? ඉතින් ගඳ එනවනේ මල්ලි. ටොයිලට් එකක් උතුරනවද ජීවත් වෙන ඕක ඇතුලේ? ඒක තමයි මම කිව්වේ අවීචි මහා නරකාදී කියලා. අවීචි මහා නරකාදීට ගියේ නැත්නම් මගේ මම හිතන්නේ මං යන්න ඕනි ගමනක් තමයි මේ
යොමු කළේ. එතකොට ඒක ඇතුලේ පරිපාලනය අවුල් නෑ. මෙහෙම දෙයක් තියෙනවා. එතන පරිපාලනයේ අවුලක් මම දකින්නේ නැහැ. පැහැදිලි හේතුව තමයි බන්ධනාගාරයේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්න බන්ධනාගාරය ඇතුළ ඉන්න ඕනි 1000 නම් මේ බන්ධනාගාරය ඇතුළ ඉන්න 3000. සෙනඟ වැඩි. සෙනඟ වැඩි. මල්ලි පරිපාලනයේ කොච්චර හොඳ වුණත් සෙනඟ වැඩි නම් ඒ වැඩි අපිට කරගෙන යෑමේ හැකියාවක් නැහැ. ඔයා හිතන්න යම්කිසි ආයතනයක සේවකයෝ 20ක් ඕනි නම් සේවකයෝ 5 දිනක් නම් ඉන්නේ මොකද්ද වෙන තත්ත්වෙ? එතකොට ඒ සේවකීන්ට නිසි පරිදි කළමනාකරණය කරලා මේ ආයතනය කළමනාකරණය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. සේවක ප්‍රමාණය අඩුයි. එතකොට මෙතන වෙලා තියෙන්නේ බන්ධනාගාරයේ තියෙන ඉඩ, ඒ වගේම තියෙන පහසුකම් එක්ක ඉන්න ප්‍රමාණය වැඩි. ඉතින් මේක අතිවිශාල ගැටලුවක්. මම හිතන්නේ මානව හිමිකම් ගැන කතා කරනවා නම් එහෙම අර ඔඩා මේ කවුද ඔඩෙල්ලකේ ඔටාරා ඔටාරාට ඇවිල්ලා ඔන්න කියන්තර මේ අලි ගැන බලනවට වඩා එන්න බන්ධනාගාරයට බලන්න. ඒ වගේම තව සෝචනීය කතා කීපයක්ම තියෙනවා. ඔව්. දැන් මේ කුඩු ඇල්වා කියන්නේ සමාජයේ බලන්නේ අපෝ කුඩු කාර්යය මෙහෙමයි කියන්නේ. හැබැයි කුඩු විකුණපු මිනිස්සුයෝ එමනම් ඒගොල්ලෝ වැරද්දක් කළා තියෙනවා. වැරද්දක් කළා තියෙනවා දඩුවම ලැබෙන්න ඕනේ. එතකොට මේගොල්ලන්ගේ මේ නඩු වාර්තා රස පරීක්ෂණ වාර්තා මාස 10ක් යනකොට ඇවිල්ලා නැහැ. ඉතින් ඒගොල්ලෝ මට ප්‍රකාශ කරපු දේ තමයි මහත්ය බලන්න අපි මේ අසරණ වෙලා ඉන්න වෙලාව. දැන් ඉදිරියට මින් අතට මේ වගේ වැරදි කිසිම වෙලාවක අපි කරන්නේ නැහැ. පුළුවන් නම් අපිට මේකට දඬුවම අරන් දෙන්න. එතකොට අවුරුදු 2ද 5ද 10ද ඒ හිර දඬුවම අපි ගෙවලා ඉවර කරන්න. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ පරීක්ෂණ වාර්තාවල ප්‍රමාදයන් නිසා මේ නඩු තීන්දුව ලැබීමත් පරක්කු වෙනවා. ඒ කියන්නේ සිස්ටම් එකේ යම්කිසි පරක්කු ගතියක් තියෙනවා. ඉතින් ඒක අපි අධිකරණ ඇමතිතුමාට ඉදිරියේදී ලිඛිතව බාර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තව පුද්ගලයෝ ඉන්නවා. මම අහනවා මාමා කොච්චර කල් ඉන්නවද? දැන් අවුරුදු 5ක් වෙනවා පුතා. එතකොට මොකක්ද ඔයාගේ වැරද්ද? අපිත් 50,000 කැපයක් තියලා තියෙනවා. කියා ගන්න කවුරුත් නැහැ. මම පොඩි දෙයක් අහන්න. ඔව්. සංජය මහත්ත මාත්‍රික කලින් ඉන්ටර්විව් එකේ කිව්වා. ඔව්. ඇතුළට ගියාට පස්සේ අපිට තියෙන පුදුම පිළිගැනීමක් කියලා. මොකද අපි අසාධාරණයෙන් කතා කරන එක කොහොමද මේ පාර තිබ්බ පිළිගැනීම? හරි, පිළිගැනීම ඉතාම ඉහළයි. අපි ඇතුළට යනකොටම මේ සංජය මහවර්ධනේ දෙන්නේ කියලා පිළිගැනීම ලැබුණ විදිහත් මම කියන්න. ටොයිලට් යන පොලිමක් තියෙනවා. ඒ පොලිමට ගිහලා තමයි අපි යන්න ඕනේ. ටොයිලට් එකේ අපිට ඕනේ තරම් වෙලා ගිහිල්ලා අපේ ශරීර පුත්‍රය කරන්න හැකියාවක් නැහැ. විනාඩි 2 නම් ඒ හැමෝටම පොදු. මේ වෙලාවේ කරන වැඩේ කරලා ඉවර කරලා එන්න ඕනේ. හැබැයි මට අවස්ථාව ලැබෙනවා මට ඇති තරම් වෙලා ටොයිලට් එක ඇතුළේ ඉන්න පුළුවන්. ඉතින් ඒ සිර බලන්න සිර ගෙදර ලැබෙනවා කියන පහසුකම් මේ විදිහට තමයි ලැබෙන්නේ. ඊට පස්සේ වතුර පාටි කියලා එකක් තියෙනවා. අපි ටැංකියෙන් නාන්න පුළුවන් බාල්දි 5යි සමහර දවසට. සමහර දවසට බාල්දි 10යි. උදේ වඩුවට බාල්දි 10යි. ඇඟ හොද ගන්නවා නම් බාල්දි 5යි මුණකට හොද ගන්න විලාසය. සම්පූර්ණ නාන්න දවසට බාල්දි 20ක් හම්බ වෙනවා. එතකොට මට ඒක ලිමිට් කිරීමකින් තොරව ඒගොල්ලෝ ලබා දුන්නා. බාල්දි 30ක් ඕන 30ක් වුණත් නාන්න හැකියාව ලබා දුන්නා. හරි, ඒ කියන්නේ මේ හොඳට සලකලා තියෙන ඇතුළේ ඉන්න මිනිස්සු. ඔව්, මිනිස්සුන්ගේ සැලකීම ඒගොල්ලෝ දැක්වපු සහයෝගය ඉතාමත්ම අගය කරනවා. ඒ සියලු දෙනාට ස්තුතිවන්තයි. සාමාන්‍යයෙන් සංජය මහවත් වගේ කෙනෙක් නැත්තම් අසාධාරණට කතා කරන අසාධාරණ මේ ලොකු ලොක්කන්ගේ වැරදි එලි කරන කෙනෙක් හිරගෙදරකට ගියාම හිරගෙදර ඉන්න මිනිස්සු ප්‍රශ්න ඉදිරිපත් කරනවා නේද? අනිවාර්යෙන්ම මේක මහත්ය ගිහිල්ලා කතා කරන්න අපි ගැන මෙන්න මේකයි. ඒකනේ ඒකනේ මම මේ දැන් කතා කරන්නේ මම. දැන් මේ හිරගෙදර ඉන්න සියලු දෙනාටම යම්කිසි ප්‍රශ්නයක් දුකයි තුන මිනිස්සු වල. දුකයි තුන. දුකයි තුන මිනිස්සු ගැන දුකයි තුන මට මං ගැන දුකයි තුන. නෑ, ඔය කියන කතාවත් එක්ක මට තේරෙන්නේ ඔව් සිරකාරියෝද මිනිස්සුයෝ ඒ කියලා ගහලා තියෙනනේ බෝඩ් එක. ඔව්. ඒක බොරුවක්ද එතකොට? ඒක බෝඩ් එකේ විතරක් සීමා වු දෙයක්ද? දැන් දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි සිවිල් ක්‍රියාකාරකයන් විදිහට අපි දෙයක් දැක්කා නම් කටවහගෙන ඉන්න එක නෙමෙයි අපේ යුතුකම. අපි බන්ධනාගාර ගත වුණා. බන්ධනාගාර ගත වීම කියන්නේ ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. රටේ පවතින නීතියේ අනුකූලව නීතියට අනුකූල නොවන යම් කිසි දෙයක් සිද්ධ වුණා. සිද්ධ වෙලා ඒ නිසා සිරගත වෙන්න සිද්ධ වුණා. ඒක ඇවිල්ලා ගරු අධිකරණයෙන් ලබා දුන්නේ. අපි අධිකරණ තීන්දුවට හිස නැමුවා. හැබැයි මේ ලැබිච්ච දේත් එක්ක මේක ඇතුලේ තියෙන ප්‍රශ්න පිළිබඳ කතා කිරීම ප්‍රශ්න S2 දෙකෙන් දකින්න දැන් මම යෝහාට ගිහිල්ලා පුළුවන් බන්ධනාගාරයට ගිහිල්ලා බලන්න මේ හිරකාරයෝ එක්ක මේ මොනවද තියෙන ප්‍රශ්න කියලා. වාරේ බලන්න බෑ. ඉතින් මට ඒ හොඳ අවස්ථාවක් හම්බුනේ. ඒ අවස්ථාවෙන්
මේ රටට යහපත් පණිවිඩයක් ලබා දෙන්න තියෙන එක තමයි සිවිල් සමාජ ක්‍රියාකාරී හැටියට මට කරන්න තියෙන ලොකුම දේ. එතකොට මම තව අලුත් දෙයක් පටන් ගත්තා. අර රට කිව්වනේ අර මාමගේ කතන්දරේ. ඒ වගේ සිරකරුවෝ ඉන්නවා මල්ලි. වන්දනාගාමී. ඒ මාමගේ කතාව නේද පොඩ්ඩක් කියන්න. දැන් මම ඇහුවා මාම කෙනෙක්ගෙන් කොච්චර කාලද එයා සිරගත වෙලා ඉන්නේ? අවුරුදු 5ක් විතර කාලයක් එයා ඉන්නවා කියලා කිව්වා. රුපියල් 50,000 කැපයක් දී ගන්න බැරුව තමයි එයා සිරගත වෙලා ඉන්නේ. ඉතින් මම මේ රටේ ඉන්න සියලුම ජනතාවට කියනවා අබේදාන හරක් ජීවිතේ හරකුන්ට දාණය දෙන්න, මාළුන්ට දාණය දෙනවා වගේ මිනිස් දාණය ජීවිතේට දාණයක් දීමේ හැකියාව තියෙනවා. යන්න හිරගෙදෙට්ට බන්දනාගාර කොමතාරිස්තුමා හම්බ වෙන්න. එහෙම නැත්නම් අපි ඉතායික්මන්ට් ඇප්ලිකේෂන් එකක් හදනවා. මගේ වියදමෙන් අපේ සංවිධානයේ වියදමෙන් අපි ඇප්ලිකේෂන් එක හදනවා. බන්දනාගාරගත වෙලා ඉන්න සිරකරුවන්ට එපමුදල් තැන්පත් කිරීමට නොහැකි වෙන අවස්ථාවේ හැබැයි කළලා තියෙන වැරද්ද බලනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වල කළලා තියෙනවා නම් එහෙම අපි ඒ සඳහා කිසිම සමාවක් ලබා දෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒක බොහොම වැරදි වැඩක්. ඒ හැර වෙනත් ආකාරයේ වැරදි තියෙනවා නම් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝ වේවා බන්ධනාගාර කොමතාරිස්තුම මොකද මත්ද්‍රව්‍ය පාවිච්චි කළා බිස්නස් කළා මොන දේ කළා ගියත් ඇතුළට ගියාට පස්සේ මාලි මිනිස්සු හැදෙනවා. එතකොට ඒ හැදෙන හැට අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම අවස්ථාවක් තියෙන කක්කේගේ නම් බන්ධනාගාර නිලධාරීන් අධීක්ෂණය යටතේ අපිට ලබා දෙනවා දෙන්න කියන එක අපි ඉල්ලනවා. අද උදේත් අපි යම් කිසි වැඩසටහනකදී කොමතාරිස්තුමත් කතා කළා. ඒ හරහා ඔබට හැකියාව තියෙනවා අප මුදල් ගෙවලා ඒ පුද්ගලයාව බේරා ගැනීමේ ජීවිත දානය ලබා දීමේ හැකියාව තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක අපි තායිකමට හදනවා. තියෙනවා. දැන් ගොඩක් අය බලන් ඉන්නේ මේ කතන්දරේනේ. සංජය මහවත්ත පියුමියන් සමාජයට විරුද්ධව ඔන්න චෝදනාව කෙල්ල කරා. ඒකට පරීක්ෂණයකුත් කරන්න කියලා ගිහිල්ලා පැමිණිල්ලකුත් ඉදිරිපත් කරා. හැබැයි පියුමිට කෙලවන්න ගිහිල්ලා අන්තිමට කෙලුණේ සංජය මහවත්තට ලැජ්ජයිනේ. අපි වැරදි වැඩ කළා නෑ, මංකොල්ල කාලා නෑ, මිනි මරලා නෑ. හරිදේ තමයි අපි නිරන්තරයෙන්ම කරලා තියෙන්නේ. ඒකින් දෙයක් ගැන කතා කරන්න ලැජ්ජාවක් බයක් ඇති වෙන දෙයක් නෑ. මොකද සත්‍ය කතා කරන්න මෝ ඇත්ත තිත්තයිනේ. ඇත්ත තිත්තයි. ඒ වුණාට අපි කතා කළ යුතුයි. කතා කළ යුතුයි. ඇත්ත කතා කරන්න බය වෙන දෙයක් නෑ. මම හිරේ ගියා. ඔව් ඇත්ත. හිරේදී මම දැකපු දේවල් කියනවා. මම ලැජ්ජ නෑ. ලැජ්ජ නෑ. ඔව්. අනිවාර්යයෙන්ම. මේ තමයි මේ මේ ජීවිතයේ හැටි. දැන් පුද්ගලෙක් අත්තනම් උඩ ගන්නවා නම් මොකක් හරි යුනිට් එකක් තියෙන්න බෑ. මොන යුනිට් එකකින්ද සංජේ මහවත්තව අත්තනම් උඩ ගත්තේ? මම අත්තනම් උඩ. මොන විමර්ශන කොට්ටාෂෙන්ද? කොළඹ ත්‍රස්ත විමර්ශනයකින් තමයි මල්ලි මාව අත්තනම් උඩ ගන්නේ. ත්‍රස්ත විමර්ශනයකින්. ඔව්. ත්‍රස්ත විමර්ශනයකින් කිව්වට පස්සේ ත්‍රස්තවාදීෝණයකින් සාමාන්‍ය අරස් කරන්නේ. ඒ සංජේ මහවත්ත ත්‍රස්තවාදීෙක්. ඔව් ඉතින් ත්‍රස්තවාදී කියලා හිතරින්ද වෙන්නේ නැති. ඒකෙන් ගන්න නැත්තේ. මොකද මගේ වටේ හිටිය කට්ටියත් බය වුණා. මේ ත්‍රස්ත පනතෙන් එවන් තියෙන්නේ. වටේ හිටිය කට්ටියට විචිකිච්ඡාවක් ඇතුවා. යකෝ මේ සංජේවනේ ආශ්‍රය කරලා තියෙනවා. අපි ත්‍රස්තවාදීවද නැහැ. දැන් මේකට හිතුවේම කරන්නත් බය වුණා මට. මේකල්ලෝ හිතුවේම මේ සංජේ මහවත්ත කියන එක කොහේ හරි ගිහිල්ලා බෝල ටිකක් එකතු කළා. චේන් හදලා අර ඩයිනමයිට් කුරු ගාලා කොහේ හරි පුපුරවන්න තමයි මම හදලා තියෙන්නේ කියලා තමයි. ඇයි මොනවද කරන්නේ කියලා දන්නේ නැහැ. මුලින් එහෙම තමයි හිතලා තියෙන්නේ. අනේ දෙයියනේ එන්න දෙයක් ගන්න මේ. හැබැයි ත්‍රස්ත පනතට අදාළ වගන්තියක් තියෙනවා. මොකද්ද? 120 වගන්තිය යටතේ තමයි මාව අතරඟුට ගන්න. හරි. 120 වගන්තිය. ඔව්. හරි. 120 වගන්තිය තියෙන්නේ පෞතින් රජා පසුතාවයටපත් කිරීම. ඒකත් ත්‍රස්ත පනතට පනතට ඇතුළත් කරලා දීන්නේ. ඉතින් ඒ යටතේ තමයි මේක මේ කතන්දරේ ඇත්තයි කියලා ඔප්පුනොත් එහෙම අවුරුදු දෙකක් නැවතවතාවක් පෙල්ගඩ බන්ධනාගාරගත වෙන්න මට සිද්ධ වෙනවා. අවුරුදු දෙකක්? අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් ආයෙ ගෙදෙට්ට යනවා. ගෙදෙට්ට යන්න වෙනවා. අම්මාට. 120 වගන්තිය එහෙම තමයි තියෙන්නේ. ආහ්. ඒක දන්න නේද සංග්‍රහය යටතේ. මොකක් කරොත්ද? පවතින රජයේ අපහසුතාවයකට පත් වෙන ආකාරයේ ප්‍රකාශනයකුත් කිරීම. පවතින රජයේ. ඔව්. ඉතින් මල්ලි දන්න නේද සංග්‍රහය තියෙනවා. හරි ලස්සන දේවල් ඒකේ. නීති ඉතින් කොහොම බැලුවට පස්සේ සංජය කියන්නේ අරගල වලදී උද්ඝෝෂණ වලදී කට බ්‍රේක් නැති මිනිස්සෙක්නේ. නෑ. ඔව් ඒක හරි. අසාධාරණයක් දැක්කම ඔය නඩු තීන්දුව මතක් වෙයිද ඒ වෙලාවට? නෑ. යන්න දෙයක් නැහැ. අවුරුදු දෙකක් ආය. රංජනත් බොහොම පරිස්සමෙන් කරන්නේ මල්ලි. දැන් රංජන රාමණගඩ වෙච්ච දේ හැමෝම දන්නවනේ. දන්නවා. ඔව්. ඒ වගේම සංජය මහත්. සංජය මහවත්ත ඔය කතාවකට පළවෙනි ඉන්ටර්වියු එකේදී කියනවා. ඔයා කියනවා. කියනවා. කියනවා.
මමත් රන්ජන් වගේ කියලා ගොඩක් අය කියනවා ඒ වගේ නෙමෙයි දැන් ඒක සමාන වුණා ඊට සමානයි දැන් ඊට සමානයි දැන් රන්ජන්ගේ වගේම කට බඳලා ඇව්වේ මම කන්ඩිෂන්ස් දාලා තියෙන කට බඳලා තමයි දැන් තියෙන්නේ ඒකනේ ඒ කියන්නේ මේ රටේ අසාධාරණේ දෙහිව කතා කරන හැම පුද්ගලයාටම ওই දේද වෙන්නේ දැන් මල්ලි මං වගේ තව කෙනෙක් බිහි වෙන්න ඕනේ රන්ජන්ගෙන් පස්සේ මං හිතන්නේ දැන් බිහි වෙයිද ඉන්නවා ඇත්තටම ඉන්නවා මේ අසාධාරණයට අයිතියට එරිහිවෙන මේ ඇඟ ඇතුලේ ඉන්න පතාක යෝධෙක් ඉන්නවා අද ගොඩක් මිනිස්සු ඉන්නේ සල්ලි වලට ඉදිරි පරම්පරාවත් එහෙම සල්ලි වලට දේශපාලන වාසි වලට කට ඇරලා බොරුවට ලොක්ක වෙන්න නැත්නම් සිවිල් ක්‍රියාකාරීන් කියලා බොරුවට ඉස්සරහට පෙනී ඉන්න මිනිස්සු කැමරාවට විතරක් පෙනී ඉන්න මිනිස්සු ඉතින් සංජය මහවත්තල වගේ මිනිස්සු බිහි වෙයිද මේමයි සංජය මහවත්තු කියන්නේ අවංක පුද්ගලෙක් මොකද මම දැක්කා වෑන් එකකටත් නැගලා මෙහෙම කරනවා ඔව් මම බය නැහැ බයක් නැහැ නෑ මම ඇත්තටම බෝම්බ හැදුවේ නෑ ආතල් ගෙන ගිය හිරේට ඒ හිත අයියටම තමයි ඉතින් හිත අයිය තියෙන්නත් ඕනේ මම මට ඇත්තටම දෙයක් කියන්න එදා මටම කෝල් කරලා කිව්වා මල්ලි මම කට උත්තරයක් දෙන්න යනවා මට පැයකින් ගන්නම් අපි පැයකින් හම්බ වෙමු කියලා ගියේ ඉතින් මල්ලි මම හිතුවේ කට උත්තරේ දීලා විනාඩි 30කින් වගේ එතනින් ඉවත් වෙන්න හැබැයි මම දැනගත්තා ඉන්න මේ தත්ත්වය බරපතලයි ඒ අහන ප්‍රශ්නත් එක්ක මට තේරුණා ටිකක් බරපතල විදිහේ ප්‍රශ්න ටිකක් තමයි අහගෙන යන්නේ ඒකට මම හැකියාකාරයට මම උත්තර ටික ලබා දුන්නා මට කොහොමත් හිතේ විචිකිච්ඡාවක් තිබ්බ අත්අඩංගුවට ගණී විදෝයි කියන සැකය ඇති වුණා ඒ සැකේ වඩා තීව්‍ර වුණා සාමාන්‍යයෙන් සවස 6 වගේ පහු වෙනකොට මම දැනගත්ත අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි අවස්ථාවක් තියෙනවා කියන එක මට තේරුණා ඔය තේරිල්ල සමග තමන් තේරෙන තමන්ට මොකද ඉස්සරහට වෙන්න යන්නේ කියලා ඔව් සංජය මහවත් වටේ ගොඩක් ලොකු පිටිසක් ඉන්නවා මම දැක්කා ලෝයර්ස්ලා 6-7 දෙනෙක් ගිහිල්ලා කතා කරනවා ඔව් ඇත්තටම මල්ලි ඒක ලොකු දෙයක් ඔය ඒක මතක් කරපු එක ලොකු දෙයක් සාමාන්‍ය මිනිස්සෙට එහෙම යන්නේ නැහනේ මෙයාට ලොකු බයක් ජනාධිපති නීතිඥවරු කිහිප දෙනෙක් ඉදිරිපත් වුණා මම නම් වශයෙන් කිය යුතුයි මෛත්‍රී ගුණරත්න මහත්මයා මෛත්‍රී ගුණරත්න හිටපු ආණ්ඩුකාරතුමා එතුමා මගේ සෑම නඩුවකටම පෙනී සිටිනවා ඒ වගේම තමයි ගුණරත්න මනිනායක ජේෂ්ඨ නීතිඥතුමා එතුමා පෙනී සිටියා ඒ වගේම කියන්න ඕනේ මල්ලි ඔයාලට කිව්වද මන්ද මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ සජිත් ප්‍රේමදාස මහත්තයා එනවා මාව බලන්න මම දැන් ඒක අහන්න ගියේ හරි ඔව් එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා මාව එනවා බන්ධනාගාරය ඇතුළට විපක්ෂ නායකතුමා දෙවෙනි දවසේ තමයි යන්නේ දෙවෙනි දවසේ මාව බලන්න එනවා ඔන්න ඔතනින් තමයි බල්ලා මල්ලෙන් එළියට පයින්නේ ඒ මොකද්ද සංජය කියන්නේ සමග ජන බලවේගයේ ඉත්තේක් සජිත් ප්‍රේමදාසගේ ඉත්තේක් අනුරටත් මාව බලන්න එන්න පුළුවන් කිසිම මේ බාධාවක් නැහැ අනුර මගේ කරට අත දාගෙන ෆොටෝ එකක් තියෙනවා ඔයාලට පෙන්නන්න ඕනේ නේද ඔව් ඒක කව් මල්ලි අපි සමාජ ක්‍රියාකාරී දැන් මෙහෙම දේශපාලඥයෝ කියන්නේ යම් කිසි සමාජ බලයක් එකතු කරගෙන රට කරන්න සූදානම් වෙන අය අපි කවදාවත් බලය පස්සේ ගිහිල්ලා නැහැ ඔව් සජිත් ප්‍රේමදාස මහත්මයා සිවිල් ක්‍රියාකාරීකම කියන්නේ බලයකින් තොරව සර්වසාධාරණත්වයෙන් ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්නයක් අපිට කිව හැකියි. කවදාවත් JVP කෙනෙක් මල්ලි සජිබේ ගිහින්ද සජිත් මහත්තයාට ගිහිල්ලා කතා කරන්න නැහැ නේ. හැබැයි මගේ ගාවට සජිත් මහත්තයාට එන්නත් පුළුවන්. අනුර කුමාර දිසානායකට එන්නත් පුළුවන්. තව ඕනෙම දේශපාලන පක්ෂයකට ඇවිල්ලා ඉතින් මෛත්‍රී ගුණරත්න කියන්නේ දේශපාලන පක්ෂයක නායක කෙනෙක්. ඔබ දන්නවා ඇති. එයාට දේශපාලන පක්ෂයක් තියෙනවා. ඉතින් තව මන්ද ප්‍රියෝසය. පොහොට්ටුවේ කවුරුත් ආව නැද්ද සංජය මහත්තයා බලන්න? පොහොට්ටුවේ කට්ටියත් පස්සේ හිටියා කිව්වා පොහොට්ටුවේ කියලා පොල් ගැහුවනි මල්ලි. එන එකක් නැහැ බලන්න. බයයි නෙමෙයි පොල් ගැහුවනේ. ඒගේ සජිත් ප්‍රේමදාස ඇවිල්ලා කිව්වද එන සංජය ඉස්සරහට මතිවරණ එනවා අපිත් එක්ක වැඩ කරමු. නෑ. එහෙම මම මේ හවංකුව කිව්ව යුතු. කියන්න ඕනේ ඒක අනිවාර්යෙන්. අනිවාර්යෙන් කිව්ව යුතුයි දේශපාලනය සම්බන්ධව හාන් කවසිනික දෙයක් එතුමා ප්‍රකාශ කළේ නෑ. සංජය ඔයාට මොනවද වෙන්න ඕනි කියන එක විතරයි අහුව. මංකව නායකතුමා ඔබතුමා ආවේකම ලොකු දෙයක් වෙනත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි මම නඩුව දවසට මගේ නීතිඥ සහය පක්ෂයේ නීතිඥ සහය ලබා දෙන්නම් කියන එක කිව්වා. ඒකට මම විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ විපක්ෂ නායකතුමාට මේක අවස්ථාවක් කරගන්න මේ වැඩසටහන හරහා ඒ විශේෂ කළගුණ සැලකීම වෙනුවෙන් ඒ ස්තුතිය පුද කරන්න. පුද කරන්න. හරි. සංජයත් එක්ක එකටම ළඟම හිටපු මිනිස්සු එකටම හිටියද ඔය වෙලාවට? පුවක් වැල් පොළවේ ගැහුවා වගේ පොඩ්ඩක් අට්ටි බය වුණා. බය වුණා. මොකද ත්‍රස්ව විමර්ශනයකින් ගන්න. එතකොට මම ගැරන්ටි එකක් දෙන්න ඕනේ මම ත්‍රස්වවාදියෙක් නෙමෙයි කියනවා. ඒකයි මම කොහෙවත් අර බෝල් එකතු කරන්න ගිහිල්ලා පරණ යකඩබඩු කඩවල් වලින් කොහේ හරි ඉන්න දවස් තුනකට කලින් පරණ යකඩබඩු ගඩේකින් මූ බෝලේ අරගෙන තිබ්බා නම් හිතන්න පුළුවන් අර ටක්කෙන මූ දෙන්න හදන්නේ බෝල ටිකයි වයර් ටිකයි එකතු කරලා රිට්නෙන් එක ගහපු ගමන් බ්ලාස්ට්. ඒ වගේ
මම හිරේ ඇතුළේ දේවල් ෆිල්ම් එකකුත් බැලුවා. හිරේ ඇතුළේ ෆිල්ම් එකකුත් බැලුවද? ඔව්. කොහොමද බැලුවේ? ඔව්. ඇයි ටීවී තියෙනවනේ. ටීවී තියෙනවා මේ channel ඔක්කොම වැඩ කරනවා. වැඩ කරනවා. වැඩ කරනවා. ඒ කියන්නේ හිර. ඒ කියන්නේ හිර. හිරගෙදර ඇතුලේ තියෙන එකම දේ තමයි රූපවාහිනිය. ඒක විතරයි පාසුකම කරන්නේ. ඒක විතරයි පාසුකම කරලා තියෙන්නේ. ඒක ඒක නිසානේ මාව දැනගන්නේ. හරියට කට්ටිය මාව දැනගන්නේ. සංජේ මාවත් අද ඉන්න තියෙනවා කියලා දැනගන්නේ එතකොට. දන්නවා දන්නවා. ඉතින් එදා රෑ ප්‍රවෘත්තිය දැනගත්තා නම් කට්ටිය කතා වෙන කොයි වාට්ටුවේ වැටෙයිද? සංජේ කොහකටද වැටෙන්නේ? කියලා හිර ඇතුලේදී කතා වෙනවා. තහනම් මන්ත්‍රව්‍ය ගන්න එපා. තහනම් මන්ත්‍රව්‍ය ළඟ තියාගන්න එපා. පොඩ්ඩියට හෝ ඒ වගේ ළඟ තියාගැනීමක් සිද්ධ වුණොත් එහෙම ආයි ඉතින් ජීවිතේ මතක කරලා දාන්න අවිජි මහනරකාන්දී තපින්න සෑම සිරකාරයෙක්ම මිනිස්සයෝ වෙති. දැන් ඒක යටතේ කොහොමද අපේ ජේලර් මහත්තුන්ගේ සැලකීම නැත්නම් වන්දනාගාර නිලධාරීන් කොහොමද සංජය මහත්තයා සැලකුවේ? සැලකීම ඉතාම හොඳයි මල්ලියට. ඉතාම හොඳයි? ඉතාම හොඳයි. ඔව්. මෙහෙමයි. රජයෙන් රජයෙන් ගේම ඉල්ලලා යන මිනිස්සෙට එහෙම හොඳට සැලකනවද? නෑ මල්ලි මෙහෙමයි. ඒක තියෙනවනේ ඇත්තටම. ඒකේ සිරකරුවාට සැලකිය යුතු ක්‍රමවේදිකුත් තියෙනවා. ඒකේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක තියෙනවා. එතකොට ඒ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකට තමයි මොන දේ වුණා ජේල් මහත්තුරු සරකන්නේ. මොකද රජින් ගේමිල්ලා හෝ මිනිමැරුමකට වරදකරු වුණා හරි ඒක ඇතුළත පුද්ගලයාව කායිකව මානසිකව පීඩාවට පත් කිරීමේ හැකියාවක් නැහැ කිසිම කෙනෙක්ට. ඉතින් ඒ ජේල් මහත්තුරු ගැනත් කියන්න තියෙන්නේ ජේල් මහත්තුරු මම ආවේ මොකටද කියලා මුලින්ම අහනවා. ඊට පස්සේ මං ගැන දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. ඊට පස්සේ මං ගැන දැනගත්ත ගමන් කියන්නේ බලන්නකො සංජේ අපිට පඩි මදි. අපි තමයි මේ සමාජයේ කතාබහට ලක් වෙන්නෙම නැති කණ්ඩායම. කණ්ඩායම. මම හොයලා බැලුවා කොහෙද බන්ධනාගාර නිලධාරීන් ගැන කතා වෙලා තියෙන්නේ. කවුරුත් කතා වෙලා තියෙනවද? රජයේ සේවකයන් අතරින් අඩුම පඩියකට වැඩ කරන කණ්ඩායමක් තමයි බන්ධනාගාර නිලධාරීන් කියන්නේ. ස්ට්‍රයික් එකත් අපි දෙකලා නැහැ. ස්ට්‍රයික් කරන්නේ කොහොමද? බෑනේ. නීතිය ප්‍රතිපාදනය නැහැ. බන්ධනාගාර නිලධාරීන්ට අර ගිරේට අහු වෙලා ඉන්නේ. අනේ ඔවුන් කිව්වා සංජය මේක කොහොම හරි කියන්නේ කියලා මේ සමාජයට දෙන්න ඕනි පරිවිඩයක්. ඔවුන්ට ඉතාමත් අඩු පඩියක් තමයි ලැබෙන්නේ. ඊළඟ කාරණාව තමයි එක්කෙනෙක් සපත්තු දෙක පෙන්නුවා. මේ සපත්තු දෙක අවුරුදු දෙකකින් මාරු කරලා නැහැ කිව්වා. එතකොට හිරගෙදර ඇතුලේ ඉන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හිරකකාරයෝ විතරයිනේ දකින්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි උසාවිය යන දවසේ අපිට මේක දාගෙන ඉන්න ලැජ්ජයි. ඇයි පිට මිනිස්සු මේක බලනවානේ සපත්තු දෙක. ඒ වගේ මේ පිත්තල බොත්තම් ගැන කිව්වා. මේ බොත්තම් ඔක්කොම අපි කඩෙන් ගන්නවා කියලා කිව්වේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඒ සිරගෙදර ඇතුලේ තියෙන්නේ. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ. හිරගෙදර ඇතුලේ 3000ක් විතර ඉන්නවා. සතියකට එකපාරයි විතර දෙන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් මේක බලන් ඉන්න කෙනෙක්ට මේ මිනිස්සුන්ට කෑම ඇත්තටම හිඟයි. කෑම දැක්කහම විතරයකට එහෙම නැත්නම් බත් වේලකට ලොකු දෙයක් ඇතුලේ කරගන්න පුළුවන්. ඇඟ මසාජ් කරගන්න පුළුවන් විනාඩි 30ක් විතර එක පිටරයකට මම හිතන්නේ. අන්න ඒ වගේ තමයි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කෑම බීම දෙන්න කාට හරි හැකියාවක් තියෙයි නම් ඒ කියන්නේ ඩොනේෂන් එකක් දෙන්න මේ බන්ධනාගාර අධිකාරියුමත් එක්ක කතා කරලා ඒකේ ගාමත්ම වටිනාකමක් තියෙන මිනිස්සු සමගද වැඩක්. අනිත් එක තමයි පැදුරු. පොට්ට පැදුරු කියන එක බොහොම හිඟයි. පැදුරු හෝ පොට්ට යම්කිසි ප්‍රමාණයකින් බන්ධනාගාරයට දීමේ හැකියාවක් තියෙන ඒක අති විශිෂ්ටයි. ඒක එවුව තමයි මල්ලි දාන පාරමිතා කියන්නේ. මොකද මේ රටේ මොන වුණත් මිනිස්සුනේ යම්කිසි කොට්ටාසයක් අඩු පහසුකම් අවීචි මහා නරකාදීක වගේ ජීවත් වෙනවනම් ඔවුන්ට යහපත් ක්‍රමවේදයක් ඉදිරිපත් කර දීම තමයි අපේ කටයුත්ත වෙන්නේ. ඉතින් ওই දේවල් තමයි බන්ධනාගාර ඇතුලේ ගියාට පස්සේ මම දැනගත්තේ දැකපු ඇහෙන් දැකපු දේවල්. ඉතින් ඒ දේවල් මම අද වැඩසටහනේ ඉදිරිපත් කළා. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන මල්ලි හීනකින්වත් බන්ධනාගාරය ඇතුළට නෑ යන්න හිතන්න එපා. දැන් සංජය මහත්තයා ඇතුළට ගිය එකට පියුමියාට සතුටු වුණානේ. නැත්නම් පියුමියා සමහරවිට එහෙම සතුටු වුණා. ඕ ඕ ඕ. හොඳයි නේද? ඒක තමයි මං කිව්වේ. ඉතින් මං හින්ද සතුටු වුණානේ. මට සතුටුයි. සතුටු නේද? ඒකට. හරි. ඊට පස්සේ සංජය මහත්තයට අපහම් මුල දවසේම පියුමියා සමහරවිට යව් වෙනවා මේ තව ප්‍රශ්නෙකට. අර මම දැක්කා පොඩි කොකේන් ව්‍යාපාරිකයෙක් ළඟ පියුමියාස මාර්ගයේ වාහනේ. මොකද කියන්නේ BMW එක සම්බන්ධව. දැන් මල්ලි මෙහෙමනේ අපි යම්කිසි තොරතුරු ටිකක් දීලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ තොරතුරු ලබා දීලා ඉතුරු දිවත් තමයි කෙටි මගේ පැමිණිලා විමර්ශනය වෙලා යනවා. එතකොට මල්ලි දැන් මේ විමර්ශනයේ සහ පැමිණිල්ලේ අයිතිය මට නැහැ. ඒක සම්පූර්ණයෙන් දැන් අධිකරණ භාරයේ තියෙනවා. එතකොට අධිකරණයේ භාරයේ තියෙන දෙයක් සම්බන්ධයෙන් මගේ පාර්ශවයෙන්
මට මං ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අනිත් පාර්ශවය සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතියක් මට නෑ. ඒක තමයි නීතිය. නීතිගරුක පුද්ගලයෙක් විදිහට රටේ නීතියට අධිකරණයට අපි හිසනැමිය යුතුයි. ඒක ඒක විශේෂයෙන්ම විනයක් තියෙන සිවිල් සමාජ ක්‍රියාකාරීකෙක් විදිහට අපි තව ඒක තියාගන්න වෙනවා. අපි ඒක හැබිට් එකක් විදිහට තියාගන්න වෙනවා. මොකද අපි මේ රටේ නීති හදන්න අසාධාරණ දෙරෙහිව කතා කරනවා නම් මේකට සහයෝගය දෙන ප්‍රධානම සාධකය තමයි මේ නීති පද්ධතිය. පොලිසිය, එහෙම නැත්නම් අධිකරණය, එහෙම නැත්නම් බලනාගාරය. මෙන්න මේ පද්ධතිය යථාවත් කරන්න. අර පද්ධතිය පිළිපැන්නා යනකොට පද්ධතිය යථාවත් කරන එකත් අපි කරනවා. එහෙම කරන්න ගිහිල්ලා නේ. මේ වවිතාසල දේවල් උනේ. ඉතින් කොහොම හරි මේ පද්ධතිය රැක ගැනීම සිවිල් ක්‍රියාකාරී කීතුකම ඒකෙන් අපි ඒක විමර්ශනය අවස්ථාව දෙනවා. ඒ කියන්නේ නැවතත් සංජය මහත්තයා කිසිම දවසක පියුමි පස්සෙන් පන්නන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. චැප්ටර් ක්ලෝස්. එහෙමද? නෑ. මම පන්නන්න ඕනේ නැහැ නේ මල්ලි. දැන් නෑ ඔයාලගේ නයින් වෙලා තින්නේ පියුමි අස්සේ. නෑ නෑ මට පන්නන්න නීති ප්‍රතිපාදනයක් නෑ නේ මල්ලි. නෑ. පන්නන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ තමයි විමර්ශනය කරන්නේ. අපිට තියෙන විමර්ශනයේට සහය දීම පමණයි. සහය දීම. මගේ සහය දෙනවද ඉස්සරහට විමර්ශනයට? අනිවාර්යයෙන් විමර්ශනයේට සහය දී. දැන් ගොඩක් කට්ටිය කියනවා විමර්ශනයේට සහය දුන්නේ නැත්නම් ඒකත් වැරද්දා. දැන් සංග්‍රහයට අරන්. ගොඩක් අය කියනවා දැන් පියුමියන් සමාලියේ කේස් එක ඔතනින් ඉවරයි. පියුමියන් සමාලිය ඉවරයි. ඒක පියුමියන් සමාලිය නිදහස් වෙලා දැන්. ආයි යන්නේ නැහැ. මොකද සංජය මහත්තයාත් අතුලට ගිහිල්ලා බය කරා. බය වුණා. ඒ නිසා දැන් සංජය මහත්තයා ළියට ඇවිල්ලා ආයි කතා කරගන්නක් නැහැ පියුමියන් සමාලිය ගැන. මොකද පියුමියන් සමාලිය කෙලවන්න ගිහින් අන්තිමට කෙලුණේ සංජය මහත්තයට. ඒක අන ප්‍රයිවට් ජෙට් එකකුත් ගන්නවලු තාම. කවුද කියන්නේ? පියුමියන් සමාලිය だ කියන්නේ. හරි. මොකද කියන්නේ? ඒකට නඩුවක් දානවද? ඉතින් ඔන්න ඕක තමයි කියන්නේ. අනිත් ඒවා දැන් පිටරටක පියුමියන් සමාලිය බිස්නස් කරා නම් එයාට අයන් ලේඩි කියලා කියනවලු. මේ කොයිදින්ද පංගර කක්කුස් සිවලක් කෑ ගන්නවලු මම කුඩු බිස්නස් කරනවා මම මේ එතනෝල් බිස්නස් කරනවා. හා ඒක කිව්වේ නැහැ නේ. ඒකනේ. මට දන්නේ නැහැ වෙන්නේ නා. ඉතින් ඔන්න ඔක තමයි. තර්ජනාත්මක කෝල් එහෙම ආවද ඊට පස්සේ? අනේ නෑ මල්ලි කවුරුත් කෝල් දෙන්නේ නෑ. තර්ජන්ගේ වගේනේ මගේ රෙකෝඩ් වෙනවනේ. රෙකෝඩ් වෙනවනේ. අන්න එක තමයි කතන්දරේ. ඔන්න ඔක තමයි. ඉතින් මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා නෑ. මම අහන්න බෑ දැන් වාර්ණයේ ඉන්නේ. සෙල්ලම් නෑ. හැබැයි මේ අපි ඉල්ලනවා මේ කවදාවත් අසාධාරණ ඔය වගේ ඔයාලා වගේ අය රටේ බිහි වෙනම අඩුයි. හිරේ ගියේ තමන්ගේ වාසියක තමන් කරපු වැරද්දකටවත් නෑ මල්ලි. තමන් වෙනුවෙන්වත් නෙවෙයි. නෑ නෑ රටේ තමන් නිසාවත් නෙවෙයි. රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා ඒක හැදිලා කරන්න ගිහිල්ලා අන්න ඒක තමයි කියන්නේ. ඒක මල්ලි අපි හැමදාම තියෙනවා ජීවිත කාලයේ පුරාවටම මම දන්නේ නියමිත අවශ්‍ය විදල මැරෙන්න වේද, විලියුම් ගේකින් ඉවර වේද, පාතාලෙන් ඉවර වේද මොන දේවලත් මල්ලි අවසාන මොහොත දක්වාම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ අපිටාව තියෙනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොන බාධක මොන ප්‍රශ්නාවක් අසාධාරණට අයිතියට එරෙහිව මේගෙන යන සටන කොයි වෙලාවකවත් නැතර කරන්නේ. ඉතින් මේ අර ලැට්වල කක්කුසි වල කිව්ව සංජය මහත්තයාට දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ මල්ලි. පියුම ගෙන්නන්නට දවසක්. පියුම එන්නේ නැහැ නේ. පියුම කට ආන්නේ කියලා පියුමිට මං හිතන්නේ. ලයිව් එකක් වත් එනවා ලයිව් එකක් ආවේ නැහැ බෑ. ඔව් අර පියුමගේ අනුගාමිකයෝ ටික නම් බලිනවා සෑහෙන. ඒකයි. මේ ඉතින් ඔයා කතා කරන්නේ ඒ අනිවාර්යෙන්. ඔව් පොඩ්ඩක් කතා කරලා බලමු. මේ අපිට මේ වක්‍රාකාරයෙන් මොන එක එක දේවල් කියලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. අපි තාම ඩිරෙක්ට් ආවේ නේ කතා කරන්න. මීටමින් පස්සේ අසාධාරණ දේවල් කතා කරන බයක් නැහැ. බය නැහැ මල්ලි. බය තියෙන මෙව කරන්න. සංජය මහවත්ව තනි වුණේවත් නැහැ නේද කොහෙදෝ? නැහැ. තනි වුණා හිරේදී. හිරේදී මුකුත් තේරුණ නැද්ද? මම හිතුවා හිරේ ගිහිල්ලා තේරුම් ගන්න නැති අපි රට වෙනුවෙන් කතා කරලා අපිත් එක්ක කවුරුත් නැහැ. එහෙම මුකුත් හිතුන්නේ නැහැ නේ? නැහැ එහෙම හිතෙනවනේ මල්ලි. එහෙම හිතනවා කියන්නේ හිරේ ඇතුලේ ගියාට පස්සේ රට වෙනුවෙන් කතා කළාද ජනාධිපතිද දුමින්ද සිල්වත් ඇතුලේ ඉන්නේ ඥානසාර හැමදුර ඇතුලේ ඉන්නවා. ඉතින් මොන දේ කළත් මල්ලි හිරේ ඇතුලේ නම් හිරේ ඇතුලේම තමයි. සංජය මහවත්ත හිරේ ගියේ වෙන කෙනෙක්ගේ ඩීල් එකක් කරන්න ගිහිල්ලා නැත. වෙන කෙනෙක්ට සංජය මහවත්ත යූස් වුණ නිසා තමයි සංජය මහවත්ත නිකන් හිරේ පරිප්පු කෑවේ. විමර්ශනයක් යනවනේ මල්ලි. බලන්න. දැන් හරි පරිස්සමෙන් උත්තර දෙන්නේ නේ. අන්නක තමයි. අර මොකද්ද ලක්ෂපති වගේ තමයි දැන්. ලක්ෂපති වගේ තමයි නේද? ඒ කියන්නේ මග හිටියොත් දෝනසි ගෙදර ගියොත් අමුණසි වගේ. අමුණසි. අන්නක තමයි කතන්දරේ.